ශ්‍රීලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතරේ ලෝක ටෙස්ට් ශූරතාවයේ යටතේ තිබුණු පළවෙනි තරගයේ ජයග්‍රහණය කරන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගවල අඛණ්ඩව ලබාගත් තුන්වෙනි ජයග්‍රහණය වගේම දිමුත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ලබා ගන්න තුන්වෙනි ටෙස්ට් ජයග්‍රහණය විදිහට තමයි සටහන් වුණේ. එක් දින ලෝක ශ්‍රීලංකා තරගාවලියේ අනුසූරතාවයේ ලබා ගන්න නවසීලන්ත කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කඩලු 6කින් පරාද කළාට පස්සේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කිව්වේ මේ ජයග්‍රහණය ලෙහෙසි පහසු ජයග්‍රහණයක් නෙවෙයි කියලා. දිමුත් එහෙම කියන්න ඕනෑතරම් හේතු තිබුණා. හතරෙනින් මේ ගාල්ලේ ලකුණු 250කට වැඩි අපහසු ඉලක්කයක් අඹා යාමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුණු දිමුත් තරගයෙන් පස්සේ මෙහෙමයි කිව්වේ. හතරෙනින් මේ ලකුණු අඹා යනවා කියන්නේ ලෙහෙසි දෙයක් නෙවෙයි. අපිට හොඳ සම්බන්ධතාවයක් වුණ උනා. මායි තිරිමාන්නයි කතා කළේ හතරවෙනි දවසේ සෙල්ලම් කරපු විදියටම අමතර පීඩනයක් නැතුව පස්වෙනි දවසේ පටන් ගමු කියලා. තරගයේ ආරම්භයේ කාසිවාසී පරාදුනත් පන්දු යවන්න හොඳින් කළ නිසා කාසිවාසී ලබාගත් වාසිය නවසීලන්තෙට ලබා ගන්න බැරි වුණා කියලා තමයි දිමුත් කියලා තිබුණේ. අපි තරගයක කරන්න ඕන මූලික දේවල් කළොත් ජයග්‍රහණය අමාරු නැහැ. කාසිවාසී පරාදුනාට පස්සේ අපේ පන්දු යවන්න නවසීලන්තෙට හොඳ පීඩනයක් එල්ල කළ නිසා අපිට ආරම්භයේ ලොකු අවාසියක් උනේ නැහැ. නවසීලන්තයේ ලකුණු 300කට අඩුවෙන් තියාගන්න එක ලොකු ජයග්‍රහණයක්. ගාල්ල තනතිල්ලේ පන්දුව පරණ විදිහ ටිකක් ලේසි. රෝස් ටේලර් වොට්ලින් දෙන්නා ඉනිම දෙකේ සාර්ථකව පීඩනයක් නැතුව සෙල්ලම් කරන්නේ මේ තත්ත්වය නිසා. අනිත් එක අපි තනතිල්ලට හැඩ ගැහෙන්න ඕන ඉක්මනට. ප්‍රතිකාරයක් විදිහට ඉනිම දෙකේම අසාර්ථකුන් නවසීලන්ත නායක කේන් විලියම්සන් තරගයේ පරාජයෙන් පස්සේ කිව්වේ මෙහෙම කතාවක්. අපි කාසිවාසී දිනන්නත් සමත් වුණා. ඒ වගේම අවසාන ඉනිමේ ශ්‍රී ලංකාවට ලකුණු 268ක ඉලක්කයකුත් දුන්නා. හැබැයි අපි අන්තිමට පරාද වුණා. තනතිල්ලේ හැසිරීම එක්ක අපි දුන්නු ලකුණු ගාන අභියෝගාත්මක ඉලක්කයක්. කොමුණත් ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ හුරු පුරුදු තනතිලිවල අපිට වඩා ගොඩක් ඉදිරියෙන් හිටියා. ඒ වගේම මේ තරගයෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපි ප්‍රතිකරණයෙන් හොඳ සම්බන්ධතා ගොඩනගන්නා වගේම පන්දේවන්නන්ගේ සම්බන්ධතා ගොඩනගා ගන්න එක ගැන හිතන්න ඕනා. කොමුණත් අපිට කණ්ඩායමක් විදිහට මේ තරගයේ උපරිමය කරන්න බැරි වුණා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මොනතරම් තර්ජනාත්මක කණ්ඩායමක්ද කියන දේ එයාලා පෙන්නුවා. ඔය විදිහට තමයි තරගයේ වීරයාවෙමින් ඉහළ වැඩ පෙන්නපු ශ්‍රී ලංකා නායකයා තරගයේ ප්‍රතිකරුවෙක් විදිහට සම්පූර්ණ අසාර්ථක වුණු කේන් විලියම්සන් උත් තරගයෙන් පස්සේ අදහස් දැක්වේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය නම් දෙස්සපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.